ඩැට් දීමනාව ඉල්ලා වර්ජිනිය නිරත වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යාංශයේ අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. මෙම සාකච්ඡාවට සාධනීය විසඳුම් නැත්නම් හෙට සිට යළි වර්ජින ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ. ආණ්ඩුවට බොහොම පැහැදිලිව කියනවා අද දවසේ සාකච්ඡාවෙන් අපිට අපගේ ඉල්ලීම් වලට සාධාරණ විසඳුමක් ලබා දෙන්න අපොහොසත් වුණොත් අනිවාර්යයෙන්ම හෙට ඉඳලා අපි වෘත්තීය ක්‍රියාමාර්ග වලට යනවා. මේක නවත්තන්න කිසිම කෙනෙක්ට හම් වෙන එකක් නැහැ. වැටුප් ගැටලුව මුල් කරගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේද ඊයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ අනුව නිල ඇඳුම වෙනුවට සාමාන්‍ය ඇඳුමින් රාජකාරී කටයුතු වල නිරත වීමටයි ඔවුන් තීරණය කළේ. වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ නිලැඳිමෙන් දොරව අභිමත ඇඳුමක් ඇඳගෙන රාජකාරියට පැවිදිගේ රෝගීන්ට අසහනයක් වෙන්න නිසායි. නමුත් සාරි ඇඳක්, ගවුන් ඇඳක්, කඩිතන් ඇඳක් රෝගී සාත්ව කරන්න පුළුවන්කම තිබෙනවා. නමුත් ආණ්ඩුව සැලකිල්ලට අරගෙන තවදුරට නිහඬව හිටියොත් ඉදිරියේදී මීට වඩා අපේ මේ කරන වැඩපිළිවෙළ අපිට ව්‍යාප්ත කරන්න සිද්ධ වෙනවා කියන එක තමයි අපි අනුතරංගීමක් දෙපාර්තමේන්තුවේ කරන්නේ. කෙසේ වෙතත් සමස්ත ලංකා හෙද සංගමයේ හෙද හෙතියන් අද නිල ඇඳුමෙන් රාජකාරියට වාර්තා කර තිබුණා. ඒ අනුව ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදා දීමටයි කටයුතු කළේ. ජනතාවගේ සහයෝගයත් අරගෙන අපි එළඹෙන 14 වෙනිදා කොළඹට දෙවන්ත හෙද නිලධාරීන් ප්‍රමාණයක් ඇඳෝලා ආණ්ඩුවට එරෙහිව දෙවන්ත විරෝධයක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඊට කලින් අපි මේ රටේ සමස්ත ජනතාව සහ සියලු ජනමාධ්‍යවේදී දැනුවත් කරලා මේකේ සහයෝගය ලබා ගැනීම අපේක්ෂා කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.